පෙරට ගුරුවරු අද ගුරුවරු හිටන්නේ සමස්ත රාජ්‍ය සේවක විතරක් නෙවෙයි රටේ සමස්ත ජනතාව අතිශය අමාරු ජීවන තත්වයක ඉන්නේ. ඉතින් ඒ අතරේ ගුරුවරු ගත්තොත් තමන්ගේ සුදුසුකමට සරිලන වැටුපක් මේ වෙනකොට ලබන්නේ නැහැ. ඔවුන්ගේම සුදුසුකම් තිබෙන වෙනත් ආයතනවල සේවය කර පෞද්ගලික හෝ රාජ්‍ය ආසන ආයතන අංශේ ඉතා වෙනත් විවිධ වැටුප් ගණමින් තිබෙනවා. ඒ නිසා මුගේ වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. උපාධිධාරියට පශ්චාත් උපාධිධාරියට කිසිසේත්ම ප්‍රමාණවත් වැටුපක් අද ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දිගින් දිගටම මේ වැටුප් විෂමතාවය ඇතිබෙන 97 සිට මේක විසඳන්න කියලා අරගල කළා. 2021 කරපු අරගලයක් ඇතුලේ දින 120ක් පුරා දීර්ඝ අරගලකින් පස්සේ වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක් ජයග්‍රහණය කරන්න අපි සමත් වුණා. ඒ වගේම අපි දැන් තීරණය කළා තිබෙනවා ගුරු විදුහල්පති වෘත්ති සමිති සම්දානයේ විදියට මේ වැටුප් විෂමතාව විසඳා ගැනීමේ අරගලයක්. ඒ වගේම අපේ රටේ දරුවෝ දෙමව්පිය මුණ දීලා තිබෙන බරපතල අධ්‍යාපනය අද ගැටලු ගණනාවක් මුකට මුණ දීලා තිබෙනවා. පාසල් නඩත්තු වුණු මත පැටවිලා තිබෙන දෙමව්පිය මත දරුවට පාසල් ඉගෙන ගන්න අවශ්‍ය කරන පොතපත පෑන පැන්සල ගන්න විදියක් නැහැ. ජනහ සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවම කියනවා 54%ක් අද දරුවන්ට පාසල් උපකරණ මිලදී ගන්න විදියක් නැති වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. වැට් බදු ගහලා මේ බදු ගහලා මේ මිල ඉහළ දැමීමත් එක්ක නිසා ප්‍රධාන ඉල්ලීම් කීපයක් පදනම් කරගෙන අපි නැවත අරගලයේ ආරම්භ කරන්න තීරණය කළා තිබෙනවා. ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතාවය ඉතිරි තුනින් එක විසඳන්න, තුනින් දෙක විසඳන්න, ඒ වගේම දෙමව්පිය මත අධ්‍යාපනයේ බරපතලම එක වහාම නතර කරන්න, දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබා දෙන්න ඇතුළු ඉල්ලීම් පදනම් කරගෙන තමයි අපි මේ අරගලය ආරම්භ කරන්න තීරණය කළා තිබෙන්නේ. ඒ අනුව ලබන 20 වෙනිදා පෙබරවාරි 20 මහනුවරදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. 29 හම්බන්තොට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මාර්තු මාසය ඇතුළත අපේ මුළු රටේම ගුරුවරු ඒකාබද්ධ කරගත්ත දැවැන්ත ක්‍රියාමාර්ග වලට යන්න තීරණය කළා තිබෙනවා.